අයිබෝන් ආරෝග්‍ය අදත් අපි ඉතාම විශේෂිත මාතෘකාවක් කතා බහ කරන්න සෝදානම් වෙනවා. අපි නිරන්තරයෙන් කතා බහ කරන්නේ ඔබේ නිරෝගී භාවය වෙනුවෙන්. ඔබ නිරෝගී භාවය වෙනුවෙන් කතා කරනකොට ඔබේ ලිංගික රෝග ගැන ඔබ තාමත් දැනුවත්ද? මේ දැනුවත් කිරීම උදෙසා දවසෙත් අපි එතුමිට තාමත්ම ගෞරවයෙන් ආරාධනා කළ අපේ වැඩසටහනට ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ඉරුකා රාජපක්ෂ අයිබෝන් ඔබතුමියට. අයිබෝන් වෛද්‍යතුමනි ඔබ ඉතාම බෙහෙවින් වටිනා සේවයක් තමයි මේ ශ්‍රී ලංකාවේ හැමෝටම කරන්නේ. මොකද මෙහෙම වෛද්‍යවරයක් ස්වේච්ඡාවෙන් තමන්ගේ දැනුම සමාජ මාධ්‍ය හෝ විවිධ මාධ්‍ය හෝ තුල වේවා දැනුවත් කරන අඩුයි. ඒ අතුම ඔබතුමියලා ඉතාම විශිෂ්ට සේවාවක් තමයි මේ කරන්නේ. හැබැයි නිවැරදි දැනුම ඔගොල්ලෝ මේ සංවේදනය කිරීම ගැනත් හරිම සතුටක් මට තියෙනවා. මොකද දැන් සමහර වෙලාවට මේ දැනුම නව යෝන් දරුවන්ට යන මාර්ග අඩුයි. දැන් එතකොට සමාජ මේ ජාලා මගින් ඕගොල්ලන්ගේ වැඩසටහන් බලනවනේ. ඒ හින්දා මේ මේක මං හිතන්නේ සේවයක්. මොකද වෛද්‍යතුමනි අපි නිරන්තර මේ දේවල් කතා බහ කරනකො මේ අපේ වැඩසටහන් තුල දෙමේ දරුවෝ ඉන්න දෙමාපිය බලනවා. නව යෝන් පිරිස බලනවා. තව සමහර වෙලාවට තමන් දරුවොත් බලන අවස්ථාවල් තියෙනවා. ඒ අයටත් මේ මූණ පාන ගැටලු ඇති. ඉතින් මේ නිසා අපි අනිවාර්යෙන් මේ දේවල් කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි විශේෂඥ වෛද්‍ය සහාය මේ විදිහට ලබා දෙන්නේ. අද දවසේ අපි කතා කරන ඉතාම බැරෑරුම් මාතෘකාව. මේක බැරෑරුම් මාතෘකාවක් කියන්නේ සමාජයේට ලිංගාශ්‍රිත රෝගات එක්ක අපි පහුගිය වකවානුව කතා කරා. ඒතුළු ලිංගාශ්‍රිත රෝගات එක්ක අපි නිරන්තරයෙන් ඉදිරියට දෙයක් තමයි HIV රෝගය. වෛද්‍යතුමනි මොකද මේ HIV රෝගය? කොයි තරම් ප්‍රවණතාවයක් තියෙනවා ලංකාවේ මේක බහුලව පවතින රෝගයක්ද? වෛරසයක් මගින් බෝ වෙන රෝගයක් බහුල රෝගයක් නෙමෙයි. ඉතාම අඩු ලංකාව කියන්නේ HIV රටවල් විවිධ රටවල් වල විවිධ ප්‍රමාණ වලින් දකින්න ලැබෙනවා. ලංකාව කියන්නේ ඇත්තටම අඩුම HIV ප්‍රතිශතයක් තියෙන රටක්. හැබැයි අපේ HIV ආසාදිතය ප්‍රමාණය මදින් මද ටිකින් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ අපි වැඩි වෙමින් යන ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම ගොඩක් අඩු රෝගීන් ප්‍රමාණයක් තමයි රටක් හැටියට වාර්තා වෙන්නේ වෛරසකින් බෝ වෙන රෝගියා. හයි HIV රෝගේ දැන් ලංකාවක් විදිහට අඩු මේ ප්‍රවණතාවයක් තිබුණාට වෛද්‍යතුමනි රෝගීන් ඉන්නවානේ. එතකොට මේ රෝගය කොහොමද බෝ වෙන්නේ? දැන් අපි හිතුවට මේ මම උදාහරණයක් විදිහට මම ගත්තොත් මම යම්කිසි ලිංගික ඇසුරකට යොමු වෙනවා නම් මම මේ අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුණා කියලා මම හිතුවට මම හිතන මට රෝගයක් නැහැ කියලා. නමුත් මම රෝගියෙක් වෙන්නට පිළිවන්. කොහොමද වෛද්‍යතුමනි මේ රෝගේ බෝ වෙන්නේ තුර සමාජයේ? දැන් මම HIV සමන් ලිංගික බහුලවම ලිංගික බෝ වෙන රෝගයක්. ඒ කියන්නේ ලිංගික බෝ වෙන රෝගයක් කිව්වහම මේක විෂම ලිංගික සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, නැත්නම් සමලිංගික සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. HIV බෝ වෙනවා බහුලවම ලිංගිකව. හැබැයි ඊට අමතරව මවගෙන් දරුවට යන්න පුළුවන්. තව රුධිර සංඝටක මගින් විශේෂයෙන් ওই මද්ද්‍රව්‍ය විද ගන්න අය, ඒගොල්ලෝ නීඩල්ස් ෂෙයා කරනවා, ඒ වගේ දේවල් මගින් රුධිර සංඝටක මගින් බෝ වෙන්න පුළුවන්. එතකොට මේක ඔබ කියවන නිරෝගීව ඉන්න ඇතරම HIV කියන්නේ වෛරස ආසාදනයක්. ආසාදනය වෙලා හිමින් හිමින් තමයි අපි ප්‍රතිශක්ති කරන පද්ධතියට මෙයා පහර දෙන්නේ. එතකොට අවුරුදු 7-8 දක්වා ඉතාම නිරෝගී කෙනෙක් හැටියට ඉන්නවා, සාමාන්‍ය කෙනෙක් හැටියට ඉන්නවා. එතකොට නිරෝගීව ඉන්න කෙනෙක් දැකපළියට එයාට ආසාදනයක් නැහැ කියන්න බෑ. සමහර අවදානම් හැසිරීමකින් වෛරසය ශරීරගත වෙලා වෙන්න පුළුවන්. අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳටම බිඳ වැටලා ඒඩ්ස් සත්ත්වයට ගියාට පස්සේ තමයි අපි ඇත්තටම රෝගියෙක් හැටියට දකින්නේ. රෝගියෙක් තත්ත්වයට වැටෙනකල් ඔහු හෝ ඇය මේ සමාජයේ නිදහස් පුද්ගලයෙක් විදිහට ඉන්නවා. හැබැයි මේ ලොකු අපි මේ කතාවක් කරලා තියෙනවා HIV ආසාදිත පුද්ගලයෙක් කැමතිව තවත් කෙනෙකුට බෝ කරන්න. මේක සත්‍යතාවයක් තියෙනවද වෛද්‍යතුමිය? මම නම් ඒක කිසිම සත්‍යතාවයක් දකින්නේ නැහැ. HIV ආසාදිත කෙනෙක් Tamanට ආසාදිත බව නොදෙන සමහරට එයාගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. දැන් අපේ සායනවල රට පුරාම සායනවල HIV ආසාදිත විශාල පිරිසක්, කියන්නේ රටක් හැටියට අපි ගොඩක් නැති වුණාට HIV ආසාදිතය බෙහෙත් ගන්න අපේ සායනවලනේ. ඒගොල්ලෝ හැම අපේ බෙහෙත් ගන්න අය හරිම වගකීම් සහිත ජීවිත ගවන්නේ. ඉතාම බහුතරයක් රෝගීන් ඉතාම නිරෝගීව නිසි ලෙස ඒගොල්ලන්ගේ ප්‍රතිකාර මාසිකව ඇවිල්ලා සායනවලින් අරගෙන හරිම වගකීම් සහිත ජීවිත ගවන්නේ. මම එය නම් පිළිගන්නේ නැහැ. හරි වෛද්‍යතුමනි, දැන් මේ HIV ආසාදනය වුණාම බොහෝ විට මේ කෙනෙක් ඉතනමර මට සාමාන්‍ය පෞල් ජීවිතයක්වත් සාමාන්‍ය ජීවිතයක්වත් ගත කරන්න බෑ. මම දැන් මෙතෙන් සිට සම්පූර්ණයෙන් මම මගේ ජීවිත කාලෙම අඩාලයි කියලා එහෙම හිතන්න පුළුවන්. එහෙම හිතන එක සාධාරණද නැත්නම් ඊට එහා විදිය ක්‍රමවේදවලට යන්න පුළුවන්ද? ඔව්, දැන් ගොඩක් අය මේ අනාරක්ෂිත හැසිරීමක් විලත් ටෙස්ට් කරගන්න එන්නේ නැති දැනගෙන මොනා කරන්නද? ඊට පස්සේ ඒ ගැන
ගොඩ දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මම කිව්වේ අපේ සායන වලින් ප්‍රතිකාර ගන්නයි ඊටාම නිරෝගී වෙන්න. ඒ කියන්නේ HIV වෛරස ආසාදනය සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. රෝගී වෛරසයේ ශරීරයෙන් අයින් කරන්න බැහැ. නිට්ටාවට සුව කිරීමක් කියන එකක් තවම නැහැ. ලෝකේ කොහෙවත් ඒ වුණාට අපිට හොඳටම වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කළ. ඒ කියන්නේ මාස හයක් වගේ කාලයක් ඖෂධ ප්‍රතිවෛරස ඖෂධ වල ඉන්න කෙනෙක්ගෙන් තව කෙනෙකුට රෝගී බෝ වෙන්නේ නැහැ. එතකොට අර ඔයා කියනවා වගේ නිරෝගී සාමාන්‍ය ජීවිතයක් ඒගොල්ලන්ට ගත කරන්න පුළුවන්. හරි නිසිලස ඉන්න කෙනෙක්ගේ එයාගේ ලිංගික සහකරුට යන්නේත් නැහැ. අපි දකිනවා වෛරස ආසාදිත ඖෂධවල ඉන්න අම්මලා නිරෝගී වෛරස ආසාදනය නැති දරුවෝ බිහි කරනවා. දැන් විවිධ ලිංගික සම්ප්‍රේෂණ මේ රෝග සම්ප්‍රේෂණ වෙන විවිධ ක්‍රම තියෙනවද තුමනේ? කොහොමද තුර මේ HIV වගේ රෝගයක් තව කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ? අපිට ලිංගික සම්බන්ධතාව වෙන්නට පුළුවන් වෙනත් ක්‍රම හා වෙන්නට පුළුවන්. කොහොමද වයිද තුමනේ මේවා සම්ප්‍රේෂණය වෙන්නේ? දැන් බහුලව අපි ලිංගික සම්බන්ධතාව ගැන කතා කළාම ඇත්තටම අපි දකින දෙයක් තමයි වැඩිපුර HIV ආසාදනය දැන් ලිංගික සම්බන්ධතාව වලින් බෝ වෙන්නේ. හැබැයි එතෙන්දිත් යෝනි මාර්ගයේ ආශ්‍රිතව ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් එක්ක තියෙන ලිංගික සම්බන්ධයකට වැඩි අවධානමක් තියෙනවා බුදුමාර්ගය ආශිත ලිංගික සම්බන්ධතාවලදී. දැන් අපි HIV ආසාදනයේ ලෝකෙ පුරත් වැඩිපුර දකින්නවනේ පිරිමි සමරසි ආශ්‍රයක් තියෙන අය අතර. එතකොට සමලිංගික ආශ්‍රයක් තියෙන දැන් එතන තියෙන ඇත්තම ජෛව විද්‍යාත්මක තත්ත්වයක්. ජෛව විද්‍යාත්මක ගැටලුවක් කියන්නේ දැන් යෝනි මාර්ගය සැකසීලා තියෙන විදිහට නෙමෙයි බුදුමාර්ගය සැකසීලා තියෙන බුදුමාර්ගය ආශිත ලිංගික ක්‍රියාකාරකම් වලදී සීරීම් වෙන්න පුළුවන්. අර දැන් ඒ බුදුමාර්ගය ආශ්‍රිත සම්බන්ධතාවයකදී වෛරසය තියෙන කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වීමේ ප්‍රවණතාවය අනිත් මාර්ග يعني යෝනි මාර්ගය ආශ්‍රිත කරන සම්බන්ධයකට වඩා වැඩි. අනේ ඒ හින්දා තමයි අපි සමලිංගික පිරිමි පුද්ගලයන් අතර වාසාදනය දැන් වැඩියෙන් දකින්නේ. දැන් එතකොට මේ ඒක ඇත්තටම ජෛව විද්‍යාත්මක තත්ත්වයක් හින්දා. ඒ හින්දා ඊට පස්සේ ඔය කිව්වා වගේ බුදුමාර්ගික ආශ්‍රයෙන් තමයි බහුලව දකින්නේ. ඊට පස්සේ විෂමලිංගිකයත් එක්ක යෝනි මාර්ගය ආශ්‍රිතව තියෙන ගැහණු පිරිමි ලිංගික සම්බන්ධතාවලිනුත් අපි දකිනවා. මම විශේෂයෙන් කියන්න කැමති මුඛ මාර්ගය ආශ්‍රිත ලිංගික සම්බන්ධතාව වලින් ඇත්තටම ලිංගාශ්‍රිත රෝග බෝ වෙනවා වුණාට HIV බෝ වීමේ අවදානමක් ඇත්තෙම නැති තරම්. හරි. වෛද්‍යතුමිය දැන් ඔබතුමිය කිව්වා අර ගුද මාර්ග ආශ්‍රිතව යෝනි මාර්ග ආශ්‍රිත ක්‍රම වලින් මේ රෝගය බෝ වෙනවා කියනකොට එතකොට ශුක්‍ර තරලය මගින්ද මේ රෝගය අනික් කෙනාට සම්ප්‍රේෂණය වෙන්නේ නැත්නම් මේ රුධිරය හරහාද කොයි ආකාරයෙන්ද? දැන් HIV වෛරසයේ බහුලව තියෙන්නේ රුධිරයේ තියෙනවා ඊට අමතරව ලිංගාශ්‍රිත ප්‍රදේශාශ්‍රිත තරලවල තියෙනවා. එතකොට දැන් ශුක්‍ර තරලයේ තියෙන්න පුළුවන්. දැන් ලිංගික සම්බන්ධතාවකදී ශුක්‍ර තරලයේම නෙවෙයි සම්බන්ධතාවයකදී සහකරුවෝ අතර ඒගොල්ලන්ගේ ලිංගික සක්‍රීයතාවයේ ලිංගිකව හැසිරෙන්න පටන් ගත්තට පස්සේ අර උත්තේජනවලට ඒගොල්ලන්ට ශ්‍රාවයන් පිට වෙනවා. මේ සියලු ශ්‍රාවයන්වල ඒ කියන්නේ අර ශුක්‍ර තරලයේ අවසානයේ පිටකරන එකේ විතරක් සමහර අය හිතනවා මේ ශුක්‍ර තරලයේ පිට නොකර පිටතට ගත්තහම රෝගිය බෝ වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. ශුක්‍රතරලයේ සාන්ද්‍රගතව වෛරසය තියෙන්න පුළුවන්. හැබැයි ඊට අමතරවත් ලිංගික ප්‍රදේශවලින් එන ශ්‍රාවවල තියෙන්න පුළුවන්. ඒක සැර මංකෝ වගේ දැන් ගුදමාර්ගයේ ආශිත වගේ සීරීම් වර්ග වෙන්න පුළුවන්. දැන් ඒක ලොකුවට අපිට ඇහැට දකින්න බැරි මයික්‍රෝ ඇබ්‍රේෂන්ස් කියන ඒවා. ඉතින් දැන් ඒ වගේ අර සීරීම් වලදී තරල ගෑවිලා රුධිරයේ යම්කිසි ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒවෙන් බෝ වෙන්න පුළුවන්. වාදිතමනි මම මේ ප්‍රශ්නත් අහන්න ඔබතුමිය කියවා දැන් බොහෝ අයට මේ වැරදි මත අපි මේ මේවා ඉවත් කරන්න ඕනේ. සමහර අය කියනවා මේ අපි මේ එකතු කරාම මේ කියනවා මේ අපි එකතු වෙන වෙලාවට අවශ්‍ය වෙලාවදී කොන්ඩම් එක පාවිච්චි කරමු නැත්නම් අපිට ඒ සතුටක් නැහැ මේ රෝග බෝ වෙන්නේ ශුක්‍ර තරලෙන් මගින් පමණයි. ඒ නිසා මුලින් අපි ලිංගිකව එකතු වෙලා පස්ව කොන්ඩම් එකක් පාවිච්චි කරමු. මේක හරියන කියන්නේ හරි මේ රෝග බෝ වීමේදී කොහොමද බලපාන්නේ? දැන් ඔය කොන්ඩම් එකකින් අපිට මේ ආරක්ෂා වීම දෙකක් තියෙනවානේ. ලිංගාශිත බෝ වෙන රෝග වලින් අපි ආරක්ෂා කරනවා. ඊට අමතරව අනවශ්‍ය පිළිසිඳ ගැනීමෙන් ආරක්ෂා. ওই දෙකෙන්ම තිබෙන ආරක්ෂාව හරියාකාර විදිහට ලැබෙන්නේ නැහැ ওই හැසිරීම මගින්. මොකද සමහරවිට ශුක්‍රතරලිය වගේ පිට කරන්න කලින් වුණත් යම්කිසි ශුක්‍රාණු ප්‍රමාණයක් ගිහිල්ලා ගැබ් ගැනීමක් වුණත් දෙනවා. කියන්නේ අපි අර හරි විදිහට නිසියාකාරව මුළු ලිංගික ආශ්‍රය පුරාම කොණ්ඩමයක් පැනඳුනොත් විතරයි අපිට අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ. නැත්නම් ඕනෑම වෙලාවක ඒ ලිංගික ක්‍රියාවලිය අතරතුර රෝගය පැතිරෙන්න පුළුවන්. ඉතින් ඔබට කොණ්ඩම් පාවිච්චිය කියන එක ගැන ගොඩාක් මිත්‍යා මත තියෙනවා. සතුට අඩු කරනවා මේවා මගින් වෙන 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 ගැටලු. අනික සමහර විට කොණ්ඩම් පාවිච්චි කරන්නේ ඇත්තටම අනියම් සම්බන්ධතා තියෙන අය විතරයි. කොණ්ඩම් පාවිච්චි කරන්නේ අරයට ලෙඩක් තියෙනවා නම් කොණ්ඩම් එහෙම නෑ. මම කිව්වේ මේකේ වාසි දෙකක් තියෙනවනේ. අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම අඩු කරන්න පුළුවන්. ඊළඟට අපිට පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්නකම් අපිට පොඩි හිතේ සැකයක් ගැටලුවක් තියෙනවා නම් අපි අනිත් කෙනාගේ ආරක්ෂාව ගැන
අවදානමක් යාට අවදානමක් දෙන්න බැරි හින්දා සහ අනිත් කෙනාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන කෙනෙක් තමයි කොණ්ඩමයක් පාවිච්චි කරන්නේ. ඒ නැත්තම් අර මිත්‍යා මත තියෙනවා නඩු භාණ්ඩයක් කියලා හිතනවා. කියන්නේ කොණ්ඩම කියන්නේ නඩු භාණ්ඩයක් නෙමෙයි. කාන්තාවකගේ හෑන්ඩ් බෑග් එකේ කොණ්ඩම එකක් තිබුණයි කියලා. ඒ හින්දා යවත් අරංගුට ගන්න බෑ. ඒ කියන්නේ කොණ්ඩමයක් කියන්නේ යම් මෙවලමක් උපකරණයක් රෝගවලින් ආරක්ෂා වෙන්න පාවිච්චි කරන. නැත්තටම නැහැ කියන්න බෑ අඩුයි ඒ වුණාට බාහිරව එකතු වීමෙන් නැත්තම් මුඛය විතර පාවිච්චි කළ කරන ලිංගික සම්බන්ධ ලිංගාශිත බෝයින් රෝග බෝ වෙනවා දැන් අපිට සමහර වෙලාවට හම්බ වෙනවා සම්බාහන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ඒ කියන්නේ සම්පූර්ණ ලිංගික සම්බන්ධතාවයක් ඔය කිව්වාගේ යෝනි මාර්ගය හොගුද මාර්ගය ආශ්‍රිතව නෙමෙයි හැබැයි ඒ වුණාට මුඛය ආශ්‍රිතව කරලා නැත්තම් බාහිරව ලිංගිකකදී රෝග බෝ වෙනවා විශේෂයෙන් ඔය හර්පීස් වගේ වෛරස ආසාදන ඒ වගේ දේවල් පහසුවෙන් බෝ වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔබට අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙන ඔබේ සහකරුවා නොවුනනම් හැම වෙලෙම අවදානමක් තියෙනවා වන්තුමනේ දැන් මේ හැම දෙයක්ම අපි කතා කරන්නේ අපේ ප්‍රේක්ෂකයව දැනුවත් කිරීම උදෙසා. ඉතින් ඒ නිසා තමයි මේ කරුණු කාරණා අපි නිරන්තරයෙන් දිගින් දිගටම කතා බහ කරන්නේ. තුර HIV ගැනත් දවසේ අපි කතා කරන්නේ HIV රෝගිය වැළඳුණු කෙනෙකුට වැළඳිලා දැන් HIV වෛරසය ආසාදන වෙලා මොන වගේ රෝග ලක්ෂණද එන්න පටන් ගන්නෙ කොච්චර කාලයක් යනවද මේ රෝග ලක්ෂණ පේන්න? දැන් රෝගිය වැළඳිච්ච කෙනෙක්ගේ ඇත්තටම සති 6ක් විතර ගියාට පස්සේ රුධිර පරීක්ෂාවකින් අපිට රෝගිය වැළඳිලාද නැද්ද කියලා නිසි ලෙස දැනගන්න පුළුවන්. හැබැයි දැන් රෝග ලක්ෂණ සමහරුන්ට මේ රෝගේ වැළඳුණු ගමන් සුළු වෛරසුණක වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඒක ගොඩක් අය ඒක දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ HIV වෛරසය ආසාදන ලා ගොඩාක් කල් යනකම් අවුරුදු 5-6 යනකම් කිසිම ගැටලුවක් නැතුව නිරෝගීව ඉන්නවා. ඊට පස්සේ අපේ දිනෙන් දින අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙනවානේ. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටුණාම ඒ බිඳ වැටීමේ තත්ත්වයට අනුව තමයි රෝගේ එන්නේ. මුලින් ශ්වසන රෝග විවිධ සමේ රෝග ඒ වගේ එන්න ගන්නවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතිශය දුර්වල තත්ත්වයට පත් වුණාම මාරාන්තික ඒවා එන්න පුළුවන්. ඒ කියන්නේ ෂේ රෝග වගේ වෛරස පෙනහල්ලට මොළයට යන්න පුළුවන්. විවිධ පිළිකා වර්ග එන්න පුළුවන්. අපි උඟා දරුණු විස බීජ එන්න පුළුවන්. දරුණු නියුමෝනියා තත්ත්වෙ එන්න පුළුවන්. ඒක ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන සමහර කෙනෙකුට අවුරුදු 5-6ක්. අපි දැකලා තියෙනවා වෛරසය ශරීරගතලා 8-10 වගේ කාලයක් ගිහිල්ලා වුණත් මතුවෙන්න පුළුවන්. අවදානමක් ගන්නට පෙර තමයි අපි මේ සෝදානම් කරන්නේ ඔබව. එතකොට වෛද්‍යතුමනි ලංකාව වගේ වෙන රටක HIV රෝගියට සහ විවිධ ඒඩ්ස් රෝගයට අපි ගාමු මේ නිට්ටාවටම සුව කිරීම හැකියාව තියෙනවද ඖෂධ වර්ග මේ රෝගවලට තියෙනවද ලංකාව වගේ රටක රෝගී සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් රෝගී හොඳින් පාලනය කරන්න පුළුවන් රෝගිය නිසා රෝගියාට හානියක් වෙන එක වළක්වන්න පුළුවන් එයාගේ සෞඛ්‍ය තත්ත්වය අර සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන් තත්ත්වයට එයාව ගන්න පුළුවන් සහ ඔහුගෙන් තව කෙනෙකුට බෝ වීම අපිට වළක්වන්න පුළුවන් මට්ටමට ඖෂධ තියෙනවා හැබැයි නිට්ටාවටම සුව කරන්න බෑ ඒකින්ද වඩාම් වැදගත් දේ තමයි රෝගිය වැළඳෙන්නේ නැතුව ඔබට ආරක්ෂිතව ඉන්න පුළුවන් නම් ඒ වඩාත්ම වැදගත්. හැබැයි රෝගිය වැළඳුණයි කියලා තෙතරින් ජීවිතේ ඉවරයි හෝ මට අනාගතයක් නැහැ. ඔබ ජීවන ජීවිතේ ඔබට සාමාන්‍ය විදිහට ගෙවන්න පුළුවන් අතිශය නිරෝගී කෙනෙක් හැටියට ප්‍රතිකාරත් සමග. අතිශය නිරෝගී කෙනෙක් විදිහට ප්‍රතිකාරත් සමග අපි ජීවිතේ මේ විදිහට ගෙවනකොට අපිට හිතන්න පුළුවන් අපි හැමෝම අවදානම් කලාපයේ දෙන්නේ කියලා. සාමාන්‍ය පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් මේ ලිංගාශ්‍රිත රෝගයක් නැත්නම් HIV හෝ වේවා කිසියම් හෝ රෝගයක් වේවා ඕනෑම කෙනෙකුට හැදෙනට පිළිවඳ සාමාන්‍ය දැන් ස්පර්ශ කරා වෙනුනත් හැදෙනවා කියලා හිතනවා අපි කෝප පිංගම් පාවිච්චි කරාම හැදෙනවා කියලා කියනවා ඇඳුම් පැළඳුම් භාවිත කරාම හැදෙනවා කියලා එකට නිදාගත්තාම මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් ඇති වෙනවා කියලා මේ වගේ දුර්මතයන් තියෙනවා එතුමනි කොහොමද මේ වගේ නු බෝ වෙනට පිළිවඳ නැහැ ලිංගිකව බෝ වෙනවයි කියන රෝගය ඇත්තටම මේ අපි ආශ්‍රය කළා යාළු මිත්‍රයෝ හිටේ එක වැසිකිළිය පාවිච්චි කරා එක ස්විමින් පූල් එකේ නැවයි කියලා මේව බෝ වෙන්නේ නැහැ ඇඳුම් ඇඳ දැන් ඔය විශේෂයෙන්ම ඔය ගොනෝරියා ක්ලැමීඩියා නැත්තම් ඔය හර්පීස් වගේ දේවල් නැත්තම් HIV ඔය වගේ ඔය වගේ වෛරස් හෝ බැක්ටීරියා මගින් බෝවෙන් රෝග ලිංගික සංසර්ගයේ මගින් තමයි කෙනෙකුගෙන් කෙනෙකුට යන්නේ. හැබැයි සමහර වෙලාවට ඔය බහිෂ් පරිපෝෂිතය කියලා જાතියක් අපි කතා කරනවා. ඒ කියන්නේ ඔය ඇඟේ ඉන්න උකුණ જાතියක් ඉන්නවා ඊළඟට පණුහුරු. ඇත්තට මේවා ලිංගික සම්ප්‍රේෂණ රෝග විතරක්ම නෙමෙයි. මේවා ඊටාම කිට්ටු ආශ්‍රයකින් හැදෙන්න පුළුවන්. දැන් සමහර ලිංගික ප්‍රදේශවල ඔය හොරි වගේ ආසාදනින්වල සමහර දේවල් අර
ඇඳුම් මගින් ඊටාම් සමීප ෆිසිකල් ඒ කියන්නේ කායික සම්බන්ධතාවයකදී ලිංගික සම්බන්ධතාවයක් නොවන දෙයකදී බෝ වෙන්න පුළුවන්. හැබැයි අපි ඔය ලිංගික සම්ප්‍රේෂණයේ රෝග කියලා කැට වෙන් කරන කාණ්ඩය නම් ලිංගික සංසර්ගය මගින් තමයි බෝ වෙන්නේ. ඒ කියන්නේ ඔබට ගැටලුවක් නැහැ මේ යාළුවෙක් ආශ්‍රය කරාද මේ ලිංගික තින රෝගියෙක් ආශ්‍රය කරා කියලා ඔබට මේ රෝග හැදීමේ ප්‍රවණතාවය නැහැ. හැබැයි ඔබට තියෙන ගැටලුව තමයි ලිංගිකව එකතු නොවී සිටීම තමයි. අවසාන වශයෙන් කියන වදිතුමිනි කොහොමද අපි මේ සමාජය දැනුවත් කරන්නේ? අපි කැමති නැහැනේ ලංකාවේ කියන්නේ රටේ කවුරුන ලෙඩෙක් වෙනවද? ඒතර මේ සමාජය කොහොමද අපි දැනුවත් කරන්නේ මේ රෝග වලින් වැළකීලා සිටින්නට? දැන් දැන් ඔබ මේ කරන දෙයිනුත් ඒගොල්ලෝ දැනුවත් වෙනවා. අනිත් එක තමයි අපි වැඩියෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ මේවට අවශ්‍ය සේවා සත්කාර රට පුරා තියෙනවා. හැබැයි කවුරුත් ඉවෙන් ඉවගෙන දන්නේ නැහැ. යොමු වීම අඩුයි. සමහරట్లాට බියෙන් ඉන්නවා. යොමු වෙන්න බයයි. මෙහිම රහසිගත සේවා ලැබෙයි. ඒ කියන්නේ ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ මේ අනික නොමිලේ. මේ සියලු වෛද්‍ය රසායනාගාර දේවල් ඖෂධ නොමිලේ. ඉතින් වඩාත්ම වැදගත් දේ තමයි අපි නිරෝගී වෙන්න නම් අපිට අවදානමක් තියෙන දෙයක් තියෙනවා නම් අපි ඇවිල්ලා වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙලා සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බෙලා මේ රෝග මෙව කරගන්න. කනික නැතිනම් සමහර වෙලාවට සමහරු නිකරුණේ මුදල් ගොඩාක් නාස්ති කරගන්නවා. දැන් සමහර රෝග තියෙනවා පාලනය කරන්න විතරයි පුළුවන්. නිට්ටාවට සුව කරන්න බෑ. එතකොට සුසුකම් නොලත් මිනිස්සු ගාවට ගිහිල්ලා ගොඩාක් මුදල් වැය කරලා මානසිකවත් වැටිලා මොකද මේ ලිංගික බෝ වෙන රෝගවලදී අපේ ශරීර සෞඛ්‍ය අඩාලතාවයට පත් වෙනවා. ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය බිඳ වැටෙනවා. ඒ වගේම අපේ සම්බන්ධතා අපේ අතිශය සමීප කෙනෙකුට අපේ විශ්වාසවන්ත කෙනෙකුට අපේ රෝගයේ වැළඳුනොත් ඒ එතනින් එන අපේ මානසික ගැටලු සහය හිත් විඳීම් ඒ වගේ මේකත් එක්ක බැඳිච්ච කාරණා ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම කියන්නේ හැකි සෑම විටම තමන්ට විශ්වාසවත් කෙනෙක් සමග සම්බන්ධතා තියාගන්න. එහෙම නැත්නම් ආරක්ෂිත හැසිරීමකට යන්න. හැබැයි ඒ දෙකම කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒ අවශ්‍යතාව හෝ ඒ අවස්ථාව අනුව. එතකොට හොඳම දේ තමයි ඔබ සායනීයකට ඇවිල්ලා රෝගයක් තියෙනවද කියලා සැකහැර දැනගන්න එක. අද දවසේ අපි ඉතාමත්ම සුවිශේෂී මාතෘකාවක් මේ විදිහට දැනුවත් කරේ මේ වැඩසටහන් නරඹන හෝ ඔබ යාළුවෙකුට මිත්‍රයෙකුට හෝ වේවා කිසියම් හෝ කෙනෙකුට හෝ ලිංගික හෝ ඒ ආශ්‍රිත රෝගයක් තිබේ නම් හෝ සැකයක් තිබේ නම් ඔබට ඕනෑම රජයේ රෝහලක ලිංගාශ්‍රිත ඒකකට ගියාම මේ දේවල් නිට්ටාවට තමන්ට ඒ දේවල් තියෙනවද කියලා දැන හඳුනි ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ ඔබට යම්කිසි ලිංගික ගැටලුවක් තිබේ නම් අපේ වෛද්‍ය විරුකා රාජපක්ෂ වෛද්‍යතුමියව Google කරාම එතුමිය මේ වෙලාවේ ඉන්න රෝහල් මොනාද ඒ දේවල් වලට ගිහිල්ලත් එතුමියව පෞද්ගලික හමු වෙලත් තමන්ගේ විස්තර කියන්නට පිළිවන්. වෛද්‍යතුමනි බෙහෙම ස්තුතියි අද වැඩසටහන සහභාගී වුණාට ආයිබන් කියලා ඔබතුමිට සමු දෙනවා. ඒ වගේම ආරෝග්‍ය channel එකෙන් අද අපි මේ විදිහට යනවා. තවත් දවසක හමුන බලාපොරොත්තු වෙන ආයිබෝවන්.